හොඳයි අද කියලා දෙන්න යන්නේ ක්ලාස් එක පටන් ගන්න කලින් ඔයාලට එක්සෑම් එකට පොඩ්ඩක් වැදගත් වෙයි කියලා හිතන දෙයක් කියන්න හැදුවා. හරි. මම මේ කියන්න යන දේ මොකද්ද කියලා කියනවා නම් මෙන්න මේ වගේ දෙයක්. මෙතන අහපු කට්ටියත් ඇති කමකුත් නැහැ විනාඩි 5ක් විතර අහගෙන ඉන්න ඔක් කතාව. මේකයි කතාව. ඔන්න ඔයා යනවා ඔයාගේ එක්සෑම් එක ලියන දවසට. අපි හිතමුකෝ විද්‍යාව කියලා තියෙන්නේ. හරිද? ඔන්න විද්‍යාව දවසේ ඔයා ඔහොම ගිහලා ඉඳ ගන්නවා එක්සෑම් එක ගන්න. හරිද? මම කියන්නේ මෙන්න මේ දේ ගැන. හරිද? ඔන්න ඔයා පේපර් එක දිහා බලද්දි ඔයාට පේනවා ප්‍රශ්නයක් වෙන්න මෙහෙම ප්‍රශ්නය. කාර්ය ශක්තිය ක්ෂමතාවය. හරිද? කාර්ය ශක්තිය ක්ෂමතාවයේ ප්‍රශ්නයක් පේනවා. ඔයා කලින් දවසේ රෑ හදපු ප්‍රශ්නයක් වගේම එකක්. ඒ කියන්නේ මෙහෙම වැඩ. කලින් දවසේ රෑ ඔයා පාඩම් කරපුම ප්‍රශ්නයක් උදේ ඇවිල්ලා. අන්න. එහෙම වෙනවට අපි සාමාන්‍යයෙන් මොකද්ද කියන්නේ? ඒකුගේ මොකක් කියලාද කියන්නේ? ඒකුගේ ඔන්න ඕක කියලා කියනවනේ. නේද? පොරගේ වාසනාව කියලා කියනවා. හරි. ඔන්න ඔය වාසනාව කියන එක තව පැත්තකට යනවා. හරි. ඔන්න ඔයා මෙහෙම කරගෙන ඉන්නවා එක්සෑම් හෝල් එකේ. ඔන්න වැස්සා පටන්. වැස්සා පටන් අරන් ඔයා පේපර් එක ලියලා දැන් අන්තිම ටික යන්නේ. හරිද? පේපර් එක ලියලා දැන් අවසාන පැය දෙක යන්නේ. පැය නෑ සෝරි. පැය දෙකේ අවසාන විනාඩි 15 යන්නේ. දැන් ඒතරා සීර පේපර් එක ඉවර වෙන්න ඔන්න වෙන්නේ ඉන්නේ. එක පාටම ඔයා දන්නේ නෑ. ඔයා කෙලින් උඩ වහලේ පොඩ්ඩක් ඈත් වෙනවා. ඔතනින් වතුර පාරක් වෙන්නවා. ඔයාගේ මුළු පේපරේම එක පාරක් චපාස් ගාලා ඉවර වෙනවා. ඉංග්‍රීසි යන. හරි සෝරි ඔලකා එහෙමයි හිතන්න වන්නේ එහෙම වගේ වැඩක් වුණා කියලා. දැන් ඕකට මොකද්ද කියන්නේ? ඌගේ මොකද්ද කියන්නේ? ඌගේ පට්ට කාලා ගන්න එකද නැත්තම් ඌ මහා අවාසනාවන්තයි කියනවා නේද? ඔන්න ඔය තුරුම්බු දෙක ගැන ඔයාලගේ ඉන්න සර්ලා ටීචරා කිසිම කෙනෙක් මං හිතන්නේ කතා කරනවා නේද ඔයාලට. මේක ගැන කතා කරන්න කවුද දන්නවද? ඔයාලගේ අර ගමේ පන්සලේ ඉන්න හාමුදුරුවෝ. අපි මේකට බෝධි පූජාවක් තියෙනවා නේද? විභාගයේ අවසාන දවසේ අපි සර්ර රාත්‍රික පිරිත් දේශනයක් කරලා විභාගේ කොට දාමු. එතකොට කියනවා මේ අපි විභාගයට කලින් දවසේ පහන් ලක්ෂ 5ක් ගල්ලුම් පිටණිය පුරවලා තනිකර පිටණිය තෙල් වලින් නාවු. ඔන්න ඔය වගේ නේද? ආමිස පූජාවක් ලෑස්ති කරනවා බලේ සෑම් එකට කලින් දවසට කලින් දවසේ හරි කලින් දවසේ හරි ඕකනේ වෙන්නේ බේම් මේ දෙක හදාගන්න ලංකාවේ ඊට වඩා දෙයක් ගැන හිතන්නේ නැහැ නේ ඔය කවුරුවා නේද කවුරුවා හිතලා තියේද බේම් මේක ඔයාගේ ඔයා ගාව බේම් මේක හදාගන්න මං කියන්නේ මේ වාසනාව කියන කීයේ ලැබෙන දෙයක් නේ ඔයා ලබා ගන්න දෙයක් ගැන හිතලා නැද්ද කවදාවත් කවුරුහරි සර් කෙනෙක් හරි කියලා තියෙද පොඩ්ඩක් හිතමු අද කියලා දෙන්නම් මෙන්න මේ වාසනාව කියන එක කොහොමද අපි හදාගන්නේ කියලා. යාළුවෝ ඇඩ් වෙලා නැත්තම් ඉක්මනට ඇඩ් වෙන්න කියන්නේ. ඔයාගේ පන්තියේ යාළුවෙක් වුණා කවන්නේ අවසාන සති දෙක මම හැමෝටම කරලා දානවා. කෙනෙක් කෙනෙක්ට එන්න කියන්නේ ඔය ලින්ක් එක ඕනේ දේවාලෙක ෂෙයා කරලා ගන්න මට කවන්නේ. හරි. ළමයෙක්නේ මොනවා හරි කරලා ගොඩ යන්නේ ඉලෙක්ට්‍රොනික එක කරන්නේ. හරි. අපි අංගෝ කතාව මෙන්න මේක. වාසනාව හදාගන්න කලින් කොහොමද හදාගන්නේ කියලා. මේක අමූලික ඇත්තක් ඈ අර සැගි කියන්නේ අමූලික ඇත්තක් මේක හරිද එක පට්ටවල් ඇත්තක් ඈ හරිද අද්දුටුවයි ප්‍රත්‍යක්ෂයි ඒ සේරම මට උනේ හිඳ කියන්නේ 100% ඇත්ත හරි මෙන්න මේ වාසනාව කියන එක ගන්න කොහොමද හරි මේ වාසනාව කියන එක Tamanට ලැබෙන්න නම් අර ආශිර්වාදය කියන එක හම්බෙන්න ඕනේ අපි කොහොමද ඕක ගන්න හරි මේ මෙහෙම වැඩ දැන් ඔයා හිතන්න ඔයා හිතන්න ඔයාට ඔයාට අපි හිතමුකෝ ගණිතය කියලා
Sorry. Single ago, single revival. Are single level? Oya, Kalinda is a rebelagan. May which are the Dekak Balagan, Pitamu Sataragan Mantran, eh? Or Sataragan Mantran, eh? Answer on the AGI. What do you think here? Ani Tevaka Balagan. Are you name a Balagan? No, no, yeah. Or no, yeah. Well, they got Balaga, not the power like you. Exam Mikley and Dina Samani come Melilami. Are they Mamagia and other? We shall have some apartment, pardon, Potama di Garla, anyway. Become a decent door. Mea, meaning the tribal. Tame Kinikina on the Devania. Are they on the Devania? Devania. Name loop, put on a part and Kerala have a way they go with the rack. Put him parlin paladin in at the way here. Over the gear of the hour in the gila. We are near the car there lane, eh? Are they? Yeah, Father Campania, eh? Father and eh? Under on the Asia, eh? Have I only taken the year of a man part and Kerala superior, eh? Okay. On no home game within me. Are you? May then again? Are they? May then again dinner, may. I am a father. Adi dan deka. Abi itu mea, ya jadi budu kiri mea kian muka digelar degalan. Entah jadi tu mak kian kau digelar dah. Arit entah Allah Dewi kian kau digelar dah ni. Ini tu muka dah lea kina kira mohon lagi. Arit entah Siva Dewi kian kau digelar dah halawat ni. Arit ini muka dah lea kimu. Agam kian deka, pura halawat ni. Anit tay. Mea, orang yang 5 tahun berdaya nama sama ni, poe tegilah. Malak pahana puja kerana, mea arwah ini tiada eva, mea kebendaan tu ready, anna ya tu garu garu, anna ya tu garu garu, ini ni benar ni mea, oya lagi, mea ke sahul lah mea, mana dah terak kohona garu garu, na garu garu ni dia ni mea ni ini ni mama dah, mama ni ni mana dia. Are Amada daughter Kishima go there, and you can go here where in Palangila Katagar Navy. Are among the Ayatava? Ayatagar under the two? Ah, Machambang. And name she picking where he done with me, where the Katagar Samani. I was a hazard podia, eh? May the way, Mali Villa, he the Gila was there, Uge Ado Villa, tie the high book, and name. Orang yang lihatan ini, araya ke nek, ayah dia laka tagar negar lehja, kira lihatan ini darah manusia macam tu yang dia kini, aneh ni kira lihatan tu bermaya, maya ini mana? Maya, maya ada bias, dawasing, wedi mal lek nek tu na, ayah ke lehja, maya ayah dia laka tagar. Terus terus, aneh ni garu garu na, maya garu garu sendiri. Hari tu, orang orang macam cari tu deka, pien ni. Hei, maya ka? Unu putar apa ada angker mana? Siapa sih ni? Aduh, mian ini mana kau meri dah? Mian apa sahanda? Karena amma kaya kaya buihin dah. Aduh, amma kaya kaya buihin dah. Kau putar apa ada angker upu? Ikin. Aduh, ikin. Oh, mana yad di? Karena apa sahanda? Apa sih? Unna ribah ke lian ber indah gak? Nama. Aduh, unna ribah ke lian indah gak? Taham, mian dah di nama. Amma nasi. Ida iye re, amma mata benala, ni keranda kiuwa pad, adeg gedi piti mehila. Dah ini, eh? Amma benala, ar, oh amaru yang talu koru pad meh, ekin lassan de prasna deka, adeg evil lagi la. Ni aye mana ya? Ni amma tatar katagran mana ni? Mui amma aku te padang keran kiuwa dia. Mata bayar aku, ni he mata elia. Kita buat ni apa? Padang keran dek kian dek jangan dek jenne. Entah meja ke apa itu? Ayah kene kau kene kene.
කලින් අවුරුද්දේ ලිව්වා අයියා කෙනෙක් හරි අක්කා කෙනෙක් හරි කලින් දවසේ මැසේජ් එකක් දාලා කියනවා මට මල්ලි මේ නැත්තම් ගෝල්ඩ් නමනි කියලා කතා කරන්නේ මේ මල්ලි මෙහෙමයි වෙන්න මේ ටික බලා ගනිම් බම් බොහෝ විට ලබන මේ හෙට සමහර විට එන්න පුළුවන් කියලා හරිද ඒ වගේ chance එකක් හම්බෙන්න තියෙනවා ඒ තියෙන එක මෙයාට ලැබෙනවා අන්නේ chance නෙමෙයි බා අන්නේ ඒවට තමයි කියන්නේ මේ මේක කියලා වාසනාව කියලා කියන්නේ නැත්තම් ඔයා හිතන්න ඔයා කොහොමද කලින් දවසේ හරියටම රැලි මේකම පාඩම් කරන්නේ අන්නේ අනිත් පැඩිය තමයි මම කතා කරේ බෑඩ් ලක් එකකට පොඩි උදාහරණයක් අර මේක මෙයා වෙලා අර හොඳ වතුර පාරක් වෙලා පේපරෙම තියෙනවා කියලා ඔයාට ඔයා හිතන්න දැන් ඔයාට එක්සෑම් එකට යන්න පොඩි බයක් තියෙනවා මම එක්සෑම් එකට ගිහිල්ලා මගේ උත්තර හරියයි මම ලියන එක දැන් ඉස්කෝලේ ලියනවා මම හැමදාම වරදිනවා මේ පාරත් මට වරදී මට බයයි කියන්නේ අන්න එහෙම හිතන කට්ටියක් තියෙනවා හැබැයි එහෙම හිතන්නේ නැති කට්ටියක සයිඩ් එකේ ඉන්නවා දැන් හිතන්න මේ ළමයා මම කියන හොඳ එකනා එයා කවදාවත් කියන්නේ අපි හිතමු එයාගේ යාළුවෙක් ප්‍රශ්නයක් අහනවා මචං මට මේක ඇහලා තේරෙන්නේ නැහැ මට පොඩ්ඩක් කියලා දෙන්න කියලා. ඌ ඒක හිතේ අවංකෙන් කියලා දෙනවා මචං මේක මෙහෙමයි මේ ගාන හදන්නේ මේ වගේ ගණන් ඕනේ තරම් විභාගවල වලට එනවා මෙහෙම මේ මදන්නේ කියලා ලස්සනට දිගහැරලා උගන්වනවා. අන්න උදව් කරනවා. හරිද? අන්න ඒ වගේ කෙනෙකුයි අර වගේ මචං ප්‍රශ්නයක් ඇහුවට පස්සේ මචං මෙහෙමයි බං මට ටීචර් කතා කරානි බං මං ටග්ගල ගිහිල්ලා එන්නම් කියලා එහෙම උනුත් ඉන්නවා. ඕනේ තරම් දෙකල නේද ඉන්නා නේද ළඟ යාළුවත් එහෙම එකෙන් නේද එන්නකො දැන් අන්න එහෙම පුද්දලිය ඩබලන්නේ මේ දෙන්න මම පුදුම කතා කරන්නේ එතකොට ඔයා හිතන්න ඔයා එක්සෑම් එක යන දවසේ ඔයා හිතනවා ලියන්න කලින් පැයක් විතර කලින් මමත් මේක හිතුවා හරිද ඔයා හිතනවා මම මෙච්චර එක්සෑම් එකට මම ලෑස්තිලා තියෙනවා මම මගේ මුළු එක්සෑම් කාලයේදීම මම කවම කවදාකවත් වැරදි දෙයක් කරලා නැහැ. මගේ යාළුවන්ට මම උගන්වන දේවල් මම අවංකව කරේ. හරිද? මම දේවල් අවංකව කරේ. මම මගේ ආගම අදහන එක අවංකව කරේ. අන්න එහෙම එන්න මේ කන්ෆිඩන්ස් එක හදාගන්න කට්ටිය. දැන් විශ්වාසය හදාගන්න කට්ටියට පුළුවන් මෙහෙම එක්සෑම් එකට ගිහිල්ලා කිසිම බයක් නැතුව ලියන්න. ඕකේ. හරිද? මම ගැන කියන්නම්. මම ඒ ලෙවල් කාලේ අපේ ගමේ දහම් පාසලට ගියා ළමයින්ට උගන්වන්න. ඒ උගන්වන්න ගියේ මම දෙයක් ඉගෙන ගත්තා. මට ඒක සාධාරණ මගේ ළමයින් මගේ ළමයින් නෙමෙයි. මගේ ගමේ කට්ටියට මේවා කරන්න ඕනේ. මම දහම් පාසලට ගිහිල්ලා ඒ කට්ටියගෙන් කිසිම දෙයක් බලාපොරොත්තුවක් නැතුව මම අවංකව ගිහිල්ලා ඉගෙන අද අවංගව ගිහිල්ලා කියන්නවා ඉතින් මම එක්සෑම් එක ලියන්න යද්දි හිතුවා අනිත් දේ මම එක්සෑම් එක ලියන්න යන්න කලින් එකම බෝධි පූජාවකට ගිහිල්ලා නැහැ ඕ ලෙවල් කාලෙවත් බෝධි පූජාවකට ගිහිල්ලා එහෙම යන්න ඕනේ එහෙම යන්න ඕනේ නැත්නම් දෙන්නේ උන් ටික හරිද ජීවිතේකට පන්සලක් කියන එකක් එහෙටවත් දැකලා නැති හරිද හොඳ කියලා දෙයක් අහලවත් නැති අන්න එහෙම කාලා ගන්නේ තමයි අම්බුවද යන්නවා විභාගයට කලින් දවසේ බෝධි පූජා හොය හොය යන්නේ හරිද අපරද අයියේ මං ක්ලාස් එකක් ඉන්නේ හස ගන්න අයියේ මං ක්ලාස් එකක් ඉන්නේ හරි ඉතින් එහෙම කට්ටිය මට සාදාම මතකයි හරිද විභාගයට කලින් දවසේ යනවා බෝධි පූජා හොයාගෙන කියලා මට කියවා කෑගල්ල දීලා මයි දිස්ත්‍රික් කැඩේ කෑගල්ල මාපේ ගෙදෙට්ට පොඩ්ඩක් දුරයි හරිද ඌ කෑගල්ලේ බෝධි පූජාවට ගිහිල්ලානේ ඊට අනිත් පැඩේ දානවා ඊට කලින් දාගෙන නුවර මේ දල්දා මාලිගාවට යනවා හරි විභාගෙට සතියකට දෙකකට කලින් ගිහින් ආවට කමක් නැහැ ඌ විභාගෙට කලින් දවසේ ගිහින් ඇවිල්ලා වෙන එක ඒ අරෝ නෙමෙයි එහෙම බොරු වැඩ ඕන්නේ නැහැ මෙහෙම ඔයා හිතන්න එපා මේ මහා ආශිර්වාදයක් හම්බේ මං කලින් දවසේ ගිහිල්ලා මෙච්චර විතර මහත පිරිත් නූලක් බැඳගෙන අම්මේ හරිද? එහෙම වෙන්නේ. ඔයාට ඒ විදිහට ආශිර්වාදයක් හම්බෙන්න ඕන නම් ඔයා දැන් ඉඳන්ම හදා ගන්න ඕනේ මෙන්න මේ වගේ දේවල්. හරිද? අන්න මේක.
එහෙම හදාගත්තාම පහුවදා විභාගෙට නෙවෙයි මොකකටවත් බයක් නෑ. මාත් එහෙම කිසිම බයක් නැතුව ගියේ. හරිද? මම දන්නවා මට වරදින්නේ නෑ. මොකද මම අනිත් අයට උදව් කරා කිසිම මේකක් නැතුව තරහක් නැතුව. එහෙම කරා කියලා මම දන්නවා. මගේ හිතට ආවංකෝ මම දන්නවා. හරිද? ඒ වගේම ඔයාලට කියන්න වැඩක් තියෙනවා. ත්‍රිකෝණ විදිය කියලා ගානක් තියෙනවා මැත්ස් වල. හරිද? ඔයාලට කියන්න මම කලින් දවසේ හදපු ප්‍රශ්න එක අහලා තිබ්බේ මට එක්සෑම් එකේ අහපු ප්‍රශ්නෙම ඒකෙම ෆොටෝකොපියක්. තනි කරම ඒකෙම ෆොටෝකොපිය. ඉලක්කම් විතරයි වෙනස්. ඔයාලට කියන්න සාමාන්‍යයෙන් අපේ මැත්ස් ගණන් හදන්න ඇය භාගයක් විතර යනවා. විනාඩි 20 හදනවා ඉතින්. විනාඩි 20ක් කියමුකෝ. විනාඩි 20ක් ඉතින් හදනවා. හරිද? එක ගණනක් විනාඩි 20ක් හදනවා. හරිද? දැන් බය වෙන්න එහෙම බෑ. මේක අහලා මේ එක ගණනක් විනාඩි 20ක් හදනවා. ඔයාලට කියන්න මම අර ගාන ඇදලා විනාඩි 10යි. ඇයි කලින් දවස් හදපු ගාන කිසි බයක් නැහැ. පට ගාලා ලියුවා. අන්න ඒකට මොකක්ද කියන්නේ? හරිද? ඊට පස්සේ මට එක ගානකට උත්තරයක් ආවේ නැහැ. හරිද? මං ඊට පස්සේ බැලුවා. ඕ දැන් මේක දැන් මම දන්නවා දැන් මේකේ ලකුණ ගිය ගමන් ආයේ A එකක් එන්නේ නැහැ. B එක එන්නේත් නැහැ මට ෂුවර්. හරිද? ඊට පස්සේ බැලුවා. අපෝ. හැබැයි මට බයක් නැහැ. මොකද මම මීට කලින් කවදා වන්න මේවා වෙනව කරලා නැහැ. බය වෙන්න දෙයක් නැහැ. මම පන්සිල් පද පහෙන් එකක් දෙකක් හරි රැක්කා. දෙකක් රැක්කා. හරිද? පන්සිල් පද පහෙන් දෙකක් රැක්කා බය නැතුව. හරිද? මම හිතුවා ඒකෙන් හරි මට පිහිටක් තියනවා නම් මේ ගාන මට ෂේප් වෙයි කියලා මං හිතුවා. අවුලක් නැහැ. B එකක් ආව නැහැ. හරිද? අන්න ඒකට තමයි කියන්නේ වාසනාව. වාසනාව හදාගන්න නම් ඔයාලා අද ඉඳන්වත් හිතාගන්න. දැන් අද නම් බැරි වෙයි. දැන් වෙලාව 8යිනේ. හෙට ඉඳන් හරි අඩුම ධර්මයේ දවසින් පොඩි වෙලාවක් ඔයාගේ ආගමට මෙව කරන්න. හරිද? ඔයාලා ආගම අදහන එකෙන් ඔයාලට සෑහෙන්න මානසික තෘප්තියක් හම්බ වෙනවා. සෑහෙන්න රිලැක්ස් එකක්. හරිද? මට ඒක තමයි කියන්න ඕනේ වුණේ. එහෙනම් මම හිතනවා මේ අවසාන මාස ටිකේ ඔයාලට සෑහෙන්න වැඩ ටෝගයක් දැන් ඉස්සරහට හිර වෙලා ඇති පාඩම් කරන්න තියෙනවා. අරකයි මේකයි. හරිද? ඒකෙන් මම නම් ඕම් ඔයාලගෙන් ලොකු බරක් අයින් කරා. ෆිසික්ස් කියන අර ලොට් එක ඔන්න අයින් කරලා දැන්. දැන් අනිත් ටික හැමම තියෙනවානේ මේ අංක සංදේශ, සැමුල සංදේශ, ඔය හැම සංදේශයක්ම බලා ගන්න තියෙනවා නේද? හරි ඒවට වෙලාව දාගන්න. ඉතින් කියන්න තියෙන්නේ මේ මාස හතරේ සුපිරියටම වැඩ කරන්ඩ මේ පැත්තත් හදාගන්න. ඔයාලට ගිහිල්ලා අර කන්ෆිඩන්ස් එක හදාගන්න. විශ්වාසය හදාගන්න. මට වරදින්නේ නැහැ. මම ගිහින් කරනවා. මට කිසිම වෙලාවක වරදින්න විදිහක් නැහැ. මොකද මම අන්න එහෙනම් අපි පාඩමට එමු.